संरक्षण सभापति නුගේගොඩ අපේවර්ධන ආයුර්වේද අවශ්‍යතාවලේ ප්‍රධාන වෛද්‍ය රංජිත් අපේවර්ධන මහත්මයා බොහොමත්ම ගෞරවනීය ආයුබෝවන් කියලා පිළිගන්නවා එතුමනේ. අනේ අපි පසුගිය සතියේ කිහිපේ පුරාම පිරිමි දරුවෝ ගැන තමයි කතා බහ කළේ. උන්ගේ පෞරුෂය හොඳ පෞරුෂයකින් යුතුව අනාගතයට මුහුණ දෙන්න මොන වගේ කුඩා කාලයේ සිටම මොන වගේ ශරීරය ගැන වුණත් සැලකිලිමත් විය යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණා ගැන අපි කතා බහ කරා. අද දවසේ අපිට තව කිහිපයක් දේවල් हरियाणा कैंसर එයාගේ අති වැඩේ වතුර බිබිළු වය තියෙනවා ඉතින් ඒකද බේජ් ගන්න මේ බේජ් නැහැ කිව්වා පස්සේ මම හරියට අමාරුයි හිටියේ පස්සේ ડોක්ටර් වැඩසටහන් බලලා ඒම මේ ඒ පස්සේ රන්ජිත් ડોක්ටර් තමයි මේ දුවගේ අසනීප ගැන කියනවා මම අහගෙන පස්සේ ડોක්ටර් හම්බෙලා ડોක්ටර්ගෙන් බේජ් ගන්න ගියේ මම අවුරුද්දක් වෙනකම් මම බේජ් ගත්තා දැන් ගොඩක් දුරට දැන් සනීපයි ડોක්ටර්ට ගොඩක් පින්නේ මේ අසනීපය සනීප කර දුන්නද ස්වර්ණවාහිනියටත් ගොඩක් පින් හොඳයි අනෝජ බොහොම ස්තුතියි අපිට කතා කරන්න මම හිතන වර්තමානට මතක ඇති අනෝජගේ දියණියක් මම හිතන්නේ ඒ කියපු ඉස්සරහ හිටිට ඒ අනෝජ නෙමෙයි මගේ ප්‍රතිකාර ලබන්නේ දියණිය මට අනෝජ කියන ගැන මව්වරුන්ගේ නම් ගොඩක් මතක ඉදිනවා ටිකක් මොකද එහෙම මුවෙන්නේ මේ හැබැයි එක දෙයක් කියන්න තියෙනවා මේ අද අපි ආරම්භයේම අපිට ගොඩක් සතුටුයි. ඔව්. ඒ කියන්නේ අපේ පළවෙනි ප්‍රේක්ෂිකාව අපිත් එක්ක කටයුතු කළා ආයුර්වේද ප්‍රතිකාරවල හරය ගුණය දැනගත් රෝගීකගේ මවක්. ඉතින් ඒක ගැන මම ඔබටත් ස්තුතිවන්ත වෙනවා. ඔබ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙවැනි දේවල් කරන්න පුළුවන් බව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙවැනි දේවල් වලට ඉතාම හොඳ ප්‍රතිකාර තියෙන බව ඔබ අපෙන් හෝ වෙනත් ආයුර්වේද වෛද්‍යකම හෝ මෙවැනි ප්‍රතිරෝග වලට ප්‍රතිකාර ලබාගෙන සුවය ලබා ගත්තම මෙවැනි රට දැන ගැනීමට මෙහෙම කතා කරලා අපිට ස්තුති කිරීම මේ නාලිකාවට ස්තුති කිරීම ඉතා අගය කළ යුතු දෙයක් මොකද ඒ තුලින් රට දැන ගන්නවා ආයුර්වේද වෛද්‍යරයා රෝග පිළිබඳ දක්වන දක්ෂතාවයන් ඒ දින අපට ස්තුති කතා කරලා तमंगे पियवर पावच कर දැකීම තුලින් සමහර දරුවන්ට කුතුහලයත් එක්ක ඒ දේවල් වලට බැහැ නැත්නම් සමහරකට නරක මිතුරන්ගේ ආශ්‍රය නිසා ඒ දේවල් වලට මේ අත්හදා බැලීම් වලින් තමයි පටන් ගන්නෙ නම් සමහරලාට ඒක අබ්බැහි වෙන කාරණාවකට පත් වෙනවා මේ මේ මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් ඉන් කොහොමද ඔවුන්ගේ පෞරුෂයට මේක බලපාන්නේ අනාගතයේදී බැංක මේ අද කාලේ චිත්‍රපටි වලට වඩා හැබැයි අද කාලේ හින්දි චිත්‍රපටි වලත් මේ තත්ත්වය තියෙනවා අද කාලට වඩා එදා අපේ සිංහල සිනමාව තුළ දුම්වැටිය ගොඩක් ප්‍රදර්ශනය වුණා. ඒ කියන්නේ නළුවන් බොහෝ දුරට ඒ ජවනිකාවලදී බොහෝ දුරට මේ ස්මාර්ට් විදියට ඒ කියන්නේ යම්කිසි ආකර්ෂණීය විදියට දුම්වැටි පාවිච්චි කරා. මේ දුම්වැටි පාවිච්චි කරනකොට සමහර විට මේ නරඹන ප්‍රේක්ෂකයින්ට
මෙවැනි ආකර්ශනීය තත්ත්වයක් මේ හිතනවා මේ දුම් වැටි පාවිච්චිය මෙච්චර මේ ශක්තිය දනවන පෞරුෂය පෙන්වන දෙයක් හැටියට මනසට කාවද්දනවා. ඔව් වයතුනේ අපි තව එකගෙන දැනගන්නවා තව දුරකට නැමතුමක් වෙනවා එකෙන් පස්සේ. සුභ සන්ධ්‍යාව ඔක්කොට. අපේ නම කියමු. නම කියමු අපිට. මගේ නම මනෝරි ඉබ්‍රාදවි. හරි මනෝරි කියන්න කෝ ආයගත්ල? කතා කරේ දෙක්ට ඉති කරන්නේ. මොකද දැන් මම බඳන අවුරුදු 3ක් වෙනවා. ඉවසේ කියන්නේ ලංකාවේ ජනප්‍රිය ડોක්ටර්ලා ගාවට ගියා බෙහෙත් ගන්න හරියේ නෑ. ඊට පස්සේ අහම්මෙන් තමයි ස්වර්ණවාහිනි වැඩසටහනේ ડોක්ටර්ගේ වැඩසටහන නරඹන්න හම්බුනේ. ඊට පස්සේ අපි ගියා උදේ අපේ තමයි ડોක්ටර් ගාවට ආවේ. ඉතින් මාත් තුනක්වත් එන්න හම්බුනේ මේ මට මේ ප්‍රෙග්නන්ට් වුණා මම. ඉතින් මේ ડોක්ටර්ට ගොඩාක්ම තින් මේ අම්මා කෙනෙක් වෙන වාසනාව මට ලැබුණේ ડોක්ටර්ගේ බෙහෙත් හින්දා. ඒ වගේම ස්වර්ණවාහිනී ස්තනයකට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා වැඩසටහන ඉදිරිපත් කරන ඔයාටත් ස්තුතිවන්ත වෙනවා ඉතින් මම ඒක ડોක්ටර් කතා කරනකොට කිව්වේ ડોක්ටර් තමයි අපේ දෙවියා කියලා ඉතින් එකට මාස 3යි බබාට ඉතින් මේ ගොඩක් සතුටුයි මේ ડોක්ටර් දැක්කහම මට ඉතින් ගොඩක් ස්තුතියි ડોක්ටර් ගොඩක් තින් මේ මනෝරි අපිටත් බොහොම සතුටුයි ඔයා කතා කරාට බොහොම ස්තුතියි හොඳයි මනෝරි ඒවත් මතකද මම හිතන්නේ අදාහරිම සතුටුදායක ආනන්දලා ගොඩක් සතුටුදායි අන්තක මං කොහොමත් මේ බියංකා ගොඩක් රෝගින් මේ ආයතනට කතා කරලා තියෙනවා ඇත්ත වශයෙන් මේ අවස්ථාවේ දුරකථනය ලබා සම්බන්ධ කර ගැනීම ඉතා පහසු කටයුත්තක් බොහෝ රෝගින් කතා කරලා තියෙනවා මොකද ඒගොල්ලෝ මට කතා කරලා කියනවා මේ අවස්ථාවේදී ගන්න අපහසුයි කියන කාරණාව බොහෝ දුරකට නැමතුම් ලබා ගන්න නිසා මේ වෙලාව මොකද ඒ ඇයිට ඕන වෙලා තියෙනවා බියංක පම දන්න තරමින් මේ පණිවිඩේ රටට දෙන්න ඒ කියන්නේ මේ දරුපල අහිමි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ කාර්යය ආයුර්වේද වෛද්‍යතුලින් ඉටු කළ නොහැකි කියන තැන ඉතින් මේක ඉටු කරන්න බැරි දැනන්නේ මේ ආයුර්වේද වෛද්‍යරා මේ වෙනකොට මේ රටේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන වෛද්‍යවරයෙක් ඒ වුණාට අර ඇගෙයිම ලක්වීමේදී ආයුර්වේද වෛද්‍යරාට ඇගෙයිම ලැබෙන්නේ ඉතාම අවම වන්ටමින් ඉතින් ඒ නිසා මමත් ගොඩාක් ඇත්ත වශයෙන් මේ කතා කරන අයටත් මම ස්තුතිවන්ත වෙනවා මගෙන් ඔයාලට යුතුයකමක් වුණා වගේම ඕගොල්ලොත් මේ රටට කතා කිරීම ඉතා වටින දෙයක් මොකද මාපමණක් නෙවෙයි මේ වෙනකොට අපේ ආයුර්වේද වෛද්‍යරු කීප දෙනෙක් මේ ඉන්නවා ඉතාම සාර්ථකයිුරින් මේ ප්‍රසව කටයුතු පිළිබඳ මේ ආයුර්වේද කටයුතු පිළිබඳව ඉතාම සාර්ථක මට්ටමින් කටයුතු කරන. ඉතින් එතනදී අපිත් ලොකු සතුටක් ලබනවා ඔබ මවක් වීම සාම්පුරුෂයා ඔබේ සාම්පුරුෂයා සැමියෙක් වීම ඔබේ පුංචි කැදල්ලට දරුවෙක් එක්තු වුණාම ඔබලන්ට ප්‍රතිකාර කරන වෛද්‍යර වශයෙන් මමත් ලොකු සතුටක් ලබනවා. ඒක මටත් අර අපි කියන්නේ මුදලට නිම කරන්න බෑ මිල කරන්න බෑ ඒක ලොකු සතුටක් අපිත් අපේ ජීවිතය කරගන්න ලොකු වාසනාවක්. හොඳයි කොහොමද ඔවුන් දුර්ගත නැමතුමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණාවෙන් පීඩා දෙන තව කෙනෙක්ට හරි සහනයක් ලබා දෙන්න. ඔව් ඒකට ගොඩාක් අවශ්‍යයි. දැන් වෛද්‍යර වශයෙන් මට ස්තුති කරනවා වගේම මේ බියංකා ගොඩක් උත්සාහ කරන මේකද මාව ගොඩක් දිනක් අඳුනගත්ත මේ සර්ණවාහිනී නාලිකාවත් එක්ක. ඉතින් සර්ණවාහිනී නාලිකාව යම් කිසි සේවයක් රටට කරා නම් ඒට ස්තුති කිරීම වුන් බලාපොරොත්තු වෙනවා. මොකද කතා කරපු බොහෝ දෙනෙක් මට පෞද්ගලික වුන් බොහෝ දෙනෙක් කතා කරනවා. මට සමානලට වුන් නම් වශයෙන් මතක නැහැ. නමුත් දැක්කම මතක් වෙනවා. මේ ඉතින් ඒ ගැන අපිත් ස්තුතිවන්ත වෙනවා ඔබ ඒ වගේ අපිව අමතක නොකර කතා කිරීම පිළිබඳව. හොඳයි දුරකථන ඇමතුමට පෙර අපි කතා බහ කරමු සිරවැතුමනි දුම්වැනි සහ මත්පැන් වලට ඇබ්බැහි වෙනවා. මම අර චිත්‍රපටේ කතාව කිව්වේ බියංකා මේ දුම්වැටි වලට ඇබ්බැහි වීම තරුණ වියේදී ඒ කියන්නේ බොහෝ දුරට ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ අවුරුදු 40 50 වෙලා නෙමෙයි. මේ ස්පාසල් යන වියේදී තමයි බොහෝ දෙනෙක් මේ දුම්වැටි වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. සමහරු මත්පැන් වලට ඇබ්බැහි වෙලා තින්නේ පාසල් යන වියේදී මේක හරි නරක තත්ත්වයක් මොකද අපේ නම යවුන් පාසල් යන මේ වයසේ දූ දරුවන් මේ රටට අපිට සම්පතක් මොකද ඔවුන්ගේ සෞඛ්‍ය ඔවුන්ගේ අනාගතය මේ රටේ ශක්තිය ඉතින් එතනදී මේ අර පැරණි චිත්‍රපට වශයෙන් මාද චිත්‍රපටයේ යතින් මෙවැනි කටයුතු වලින් බොහොම ඉදිරියෙන් ඉන්නවා ඒ කියන්නේ ඉතාම හොඳ මට්ටමක ඉන්නවා දැන් පැරණි චිත්‍රපට කලාව දිහා බැලුවොත් දුම් වැටිය මත්පැන්
මහිතන්නේ බියංක ලිලියක් නිසා ප්‍රසිද්ධ නිලියක් නරබල ඇති මේ ඒ ඒ తත්වය බොහෝ දෙනෙකුට වුන් ආරෝපණය කරගන්න උත්සාහ කරනවා අහවල් නළුවා මේ විදිහට සිගරට් එක බිව්වේ අහවල් නළුවා මේ විදිහට මත්පැන් ටික පානය කරේ මේ විදිහට ඔහු ඒක මේ වීදුරු ඇල්ලුවේ මේ විදිහට සිගරට් එක ඇල්ලුවේ මේ විදිහට මේව හරි නරක දේවල් ඇත්ත වශයෙන්ම වෙළඳ කලාවක් වශයෙන් වාණිජයේ වශයෙන් ඒ වුන් ඒ කටයුතු කරාට මේකෙන් රට තුලට සිද්ධ වෙන්නේ අනර්ථයක් අපේ පරම්පරාවට සිද්ධ වෙන්නේ අනර්ථයක් නමුත් දැන් ඒ දේ වෙලා ඉවරනේ අපි ඉදිරි පරම්පරාව රැකගන්න එක අපේ යුතුකම. එතනදී මේ දුම් වැටිය කියන කාරණාව මම මෙතන මත්පැන ඊට වඩා පහලින් කියන කතාව නෙමෙයි කියන්නේ නමුත් දුම් වැටිය ඉතාම අනර්ථකාරී දෙයක් මත්පැන හානි කර වෙන්නේ එය ගන්නා පුද්ගලයාට. එය ශරීරගත කරගත යුතුයි. මත්ද්‍රව්‍යයක් හෝ ඒක ශරීරය තුළට ගත යුතුයි. නමුත් දුම් වැටිය කියන එක බොන කෙනාටත් ඔහු ළඟ ඉන්න කෙනාටත් දෙන්නටම හානිදායකයි. දැන් බියංකා අර ලස්සන වචනයක් ඉදින්ද කිව්වා පියා දුම් බොනවා නා. දැන් පියා දරුවන්ට ආදරේ නම් ඒ වගේම ඒ පියා තමුගේ බිරිඳට ආදරේ නම් ඔවුන් ඉන්න තැන කීයටවත් දුම් බොන්නේ නැහැ. කියන්න කනගාටුයි සමහර තාත්තලා සිගරට් එක ගේන්න කඩේට යවන්නේ පුතාව. සා එක්ක දුවෝ ඉතින් එවැනි தත්ත්වයේ පියවරු අපේ සමාජය තුල ඉන්නවා ඒවා ඇත්ත වශයෙන්ම සුදුසු නැති බොහොම හොඳ නැති தත්ව ඉතින් එතනදී මේ දුම් වැටිය කියන එකේදී එහි තියෙන කාබන් මොනොක්සයිඩ් தත්වයත් තාරවල தත්වයත් පෙනහළු වලට ඉතාම අනර්ථකාරී දේවල් දැන් පිරිමි දරුවෙක් කුඩා වියේ ඉඳලා තරුණ වියට ඇවිල්ලා ඔහු තරුණ වියේදී විවාහයකට ලක් වෙනවා ඔහු විවාහ වෙනවා ඒ විවාහ වෙනකොට මේ මත්පැන් සහ දුම් වැටි කියන මූලික කාරණා දෙක ඔහුගේ ලිංගික ක්‍රියාවලිය අකර්මණ්‍ය කිරීමට පවා හේතු සාධක විය හැකි. දැන් සමහර අවස්ථාවලදී අපිට මුණ ගැහෙන විවාහ ජීවිතයේ ලිංගික වශයෙන් දුර්වල තත්ත්වයට පත් වුණු පුරුෂයින් බොහෝ දෙනෙකුගේ රෝග විනිශ්චයන් අපි කරගෙන යනකොට ඔවුන්ගේ ජීවිත කතාවල් අපි අධ්‍යයනය කරනකොට අපිට දැනගන්න තියෙන දෙයක් තමයි බියංග බොහෝ දෙනෙක් මත්පැන සහ දුම් වැටියට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ මත්පැන සහ දුම් වැටිය තුලට ඇබ්බැහි වීම මේවට ඇබ්බැහි වීම තුලින් ඔවුන්ගේ බොහෝ දුර්වලතාවයන් වලට ඔවුන් ලක් වෙලා ඔවුන්ගේ පෞල් ජීවිත අසාර්ථක වෙලා ඒ වගේම දරුපල නොලැබීමේ තත්ත්වවලට පවා මේක හේතු වෙලා තියෙනවා. දැන් අපේ මාතෘකාව වෙන්නේ මේ තරුණ පිරිමි දරුවා විවාහය වෙන වයස දක්වා රැගෙන මේ ශක්තිය ගොඩනගා ගන්න විදිහේදී මෙතනදී දෙමව්පියෝ දරුවා ගැන සැලකිලිමත් විය යුතුයි දරුවන් මෙවැනි තත්ත්වවලට පෙළඹිලා ඉන්නවද කියන එක විමර්ශනාත්මකව බොහොම සැලකිල්ලෙන් විමර්ශනය කර බැලිය යුතුයි ඒ වගේම දෙමව්පියෝ මෙවැනි කාරණාවලදී ආදර්ශමත් විය යුතුයි දැන් දෙමව්පියෝ සිගරට් එක ගෙන්න ගන්නව නම් දරුවා කඩේ යවලා ඒ වගේම දරුවට පේන සිගරට් එක බොනවා නම් මත්පැන් ටික බොනවා නම් සමහර දෙමව්පියෝ ඉන්නවා සිගරට් එක පුතත් එක්ක බෙදාගෙන බොන්නේ සමහර තාත්තලා ඉන්නවා ඒ වගේම දරුවත් එක්ක මත්පැන් බෝතලේ බෙදාගෙන බොන පියෝරු ඉන්නවා ඉතින් මෙවැනි තත්ත්ව පෞරුෂයකින් පිරිපුන් දරුවෙක් හදන්න පුළුවන් තත්ත්වයක්ද ඉතින් මේක ශාරීරික දුර්වලතාවය වගේම දරුවාව මානසිකව කඩාවටන තත්ත්වයක් යම් කිසි කෙනෙක් හිතනවා නම් දරුවෙක් බොන්නම ඕනේ කියලා. දර සිගරට් එකක් බොන්නේ නැති අරක්කු ටිකක් බොන්නේ නැති කොල්ලෙක් කොල්ලෙක්ද කියන දෙමව්පිය ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ අපි තුලින් උණු අඩුපාඩුව හෝ දරුවටන වෙන්නනේ. අපි තුලින් හෝ යම් අඩුපාඩුවක් අපේ ජීවිතවල තියෙනවනම් අපි උත්සාහ කරන ඒ අඩුපාඩුව අපේ දරුවටන වෙන්න. ඉතින් ඒ නිසා ගොඩක් දුරට අවබෝධ කරගත්තේ මේ දුම් වැටි සහ මත්පැන් කියන මූලික කාරණා දෙක තරුණ දරුවෙකුගේ මුළු ජීවිතයටම බලපාන්නා වූ කාරණාව. ඒ දුම් වැටි මත්පැන් කියන කාරණා දෙකට අමතරව භයානකම දේ තමයි මත්ද්‍රව්‍ය කියන එක මෙවැනි කාරණා වලින් දරුවෙකව මුදවා ගන්න අවශ්‍ය කරන මූලික පරිසරය හදන්නේ නිවස. ඒ නිවස තුළ දරුවාට සුරක්ෂිතභාවයක් දරුවාට ආදරය සෙනෙහස ලැබෙනවා නම් දරුවාට මව්පිය රැකවරණයත් එක්ක ඒ පසුබිම ලැබෙනවා නම් එතනින් අනතුරුව දරුවා පාසල් වියත් එක යොමු වෙන්නේ සමාජයට මේ සමාජයට යොමු වෙන දරුවා
බොහෝදුරට ගෙදර ඒ පරිසරය තුල හැදුණු දරුවා සමාජයට යොමු වීමේදී බොහෝදුරට පරිස්සම් වෙනවා මොකද මම ගෙදර ගුණගරුක ජීවත් වෙන දරුවෙක් මම සමාජය තුලත් ගුණගරුක ජීවත් විය යුතුයි කියන්නේ හැබැයි සමාජය තුලනොත් විසබීජ දරුවන් තුලට ජීවිත තුලට ඇතුල් වෙනවා ඒ ඇතුල් වෙනවා නම් එතනදිත් පාසලේ ගුරුවරයා හෝ ගුරුවරිය ඒ වගේම දෙමව්පියෝ ඉතින් මේ සමාජ ක්‍රියාවලිය තුල අපි දරුවෙක්ව හදන්න ඕනේ ශාරීරිකව මානසිකව ශක්තිමත් වෙන විදිහට. එතනදී අපි සමාජය පිළිබඳව හොඳ අධීක්ෂණයකින් යුතුව දරුවෙක් තමුන් ආශ්‍රය කරන්නේ කවුද දෙමව්පිය දැනගත යුතුයි. ඒ වගේම දරුවෙක්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ක්‍රීඩා කටයුතු වල යෙදෙනවා නම් ඒවා පිළිබඳව යන්නේ කීයටද එන්නේ කීයටද මේ හැමදේම දෙමව්පිය දැනුවත් විය යුතුයි. ඒ විදිහට කටයුතු කිරීම පෞරුෂයෙන් පිරිපුන් දරුවෙක් හදන්න අවශ්‍ය කරන ශක්තියක්. දැන් බොහෝ දෙනෙක් හිතයි පියංක මේ හැම දෙයකටම පෞරුෂය කියන එකට බෙහෙත් ඕනේ. මේ හැම දෙයක්ම ඕනේ විටමින් ටිකක් බීලා මේ ටික දීලා නෑ. මම මේ දැන් කියපු කාරණා මානසිකව දරුවෙකුගේ ශක්තියත් ඔහුගේ ශාරීරික ශක්තියත් ගොඩනගන්න අවශ්‍ය වෙන මූලික අඩිතාලම. මොකද මූලික අඩිතාලම හරියට දාගත්තේ නැත්නම් එතනින් එහාට ගොඩනගෙන බිත්ති ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන දෙමව්පිය වශයෙන් අපි කවුරුත් සැලකිලිමත් විය යුතුයි. කොහොමත් අද වෙනකොට නම් මාධ්‍ය මගනොත් බොහෝ වෙලාවට ඔය ගැන